විශිෂ්ට ප්‍රතිඵල සඳහා ඔන්ලයින් පෙරගමන් කරෝ දෙවයිනේ සුපිරිතම ඇඳුම් මඩුල සමගින් ඔබට විස්ඩම් අධ්‍යාපන ඒකකය ධර්මරාජ විද්‍යාලය සීලම විෂයන් සඳහා මාසකට රුපියල් 1500ක් පමණි අදම ලියාපත් කරන්න 0.76 11.2722 සීලම පන්ති විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන අතර පසුගිය පාඩම් සියල්ල වීඩියෝ මගින් සීලම නිබන්ධන නිවසටම I1 අටශේණිය දරුවනේ පුතාලට සදිස් සංඛ්‍යා ඒ කියන්නේ කිවිං වඩවල හතර විපාක සදිස් සංඛ්‍යා පාඩම සාකච්ඡා කරන්න සූදානම් එනම මතක තියාගන්න ඕන මේ පාඩම මම ඔයාලට වීඩියෝස් දෙකකින් තුනකින් වීඩියෝ තුනකින් දෙනවා එතකොට ඔබට මේක අධ්‍යයනය කිරීමට පහසුයි ඒ වීඩියෝ තුනම හොඳට බලමු මුලින්ම නෝට් එක ලියාගන්න නෝට් එක දෙනවා කල් වෙලා තිබුණොත් එහෙම නෝට් එක ලැබුණ නැති කෙනෙක් ඉන්නවනම් 0.76 1100 732 කතා කරලා නෝට් එක ඉල්ල ගන්න මුලින්ම කරන්න ඕන වගේ දරුවනේ නෝට් එක ලියාගන්න ඊළඟට කරන්න ඕන වීඩියෝ එක හොඳට බලන්න ලියන ගමන් බලන්න කඩු පොළාගෙන කඩු දාන්නගෙන කඩු පොළාගෙන ලියන ගමන් බලන්න ඊට පස්සේ දෙතුන් වතාවක් වීඩියෝ එක බලනකොට පාඩම හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ සමහර අය එක පාර බලනවා තේරුම් ගන්න පුළුවන් එහෙනම් සති සංඛ්‍යා පාඩමේ වීඩියෝස් තුනක් තියෙනවා තුනම හොඳට බලලා පාඩම හරියටම ඉගෙන ගන්න එහෙනම් පාඩම පටන් ගන්න මාතෘකාව සදිස සංඛ්‍යා මාතෘකාව සදිස සංඛ්‍යා වල මේක කලින් ඉගෙනගෙන තියෙනවා හය ශ්‍රේණියේ ඉඳලම ඉගෙනගෙන තියෙනවා නිකිල සංඛ්‍යා කියලා જાතියක් නිකිල කියලා જાතියක් නිකිල අපි මොනවද නිකිල කියලා කිව්වේ බිඳුව හා ඕනෑම දන හෝ දන හෝ ඍණ බිඳුව හා ඕනෑම දන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවක් උදාහරණයක් විදිහට ඍණ 5 ඕන ඍණ සංඛ්‍යාවක් ඍණ 8 ඍණ 3 ඔය විදිහට ධන සංඛ්‍යාවක් ධන 1 ධන 2 බිඳුව ඕනෑම බිඳුව හා ඕනෑම ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවක් ඉසි මේ නිකිල කුලකය සංකේතවත් කරනවා ඉසෙඩබුලෙ නිකිල කුලකය සංකේතවත් කරනවා ඉසෙඩබුලෙ පුතාල මතක තියාගන්න ඕන එහෙනම් ධන නිකිල ගැන කතා කරොත් ඉසෙඩ ප්ලස් ගැන කතා කරොත් 1 2 3 4 5 6 ඔය ආදි වශයෙන් ඍණ නිකිල ගැන කතා කරොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 කොහොමද නිකිල ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් මොනවද බිඳුවේ ඉඳලා මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 කොහොම යනවා මේ පැත්තට මොකද උනේ ධන 1 ධන 2 ධන 3 ඔය ආදි වශයෙන් අපිට කියන්න පුළුවන් ඔය කතා කරන්නේ නිකිල ගැන ඔයාලා මේක කරන්නේ නිකිල හොඳටම දාන්න හැබැයි අද කතා කරන්නේ පුතාලා මතක තියාගන්න අද මම කතා කරන්නේ සදිස සංඛ්‍යා පිළිබඳ එනම් යන බිඳුව හා ඕනෑම ධන හෝ ඍණ සංඛ්‍යාවක් බිඳුව හා ඕනෑම ධන හෝ ඍණ සංඛ්‍යාවක් බිඳුව හා ඕනෑම ධන හෝ ඍණ සංඛ්‍යාවක් සදිස සංඛ්‍යාවක් ලෙස හඳුන්වයි සදිස සංඛ්‍යාවක් ලෙස හඳුන්වයි ඩොට් එකක් දාලා ලියන්න මෙන්න මේ සදිස සංඛ්‍යාවක්
Nana sadisa sankhya sadisa sankhya 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 rekhava mata sankhya rekhava mata rekhava mata sadisa sankhya sankhya rekhava mata sankhya rekhava mata නිරූපණය කිරීම කිරීම ඔන්න සදි සංඛ්‍යා සංඛ්‍යා රේඛාව මත නිරූපණය කිරීම පැටවුනේ පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ සදි සංඛ්‍යා සංඛ්‍යා රේඛාව මත නිරූපණය කිරීම ඍණ 2 හා ධන 3 සංඛ්‍යා රේඛාවක් මත රේඛාවක් මත ලකුණු කරන්න අන්න ප්‍රශ්නේ ලකුණු කරන්න ඔන්න ලකුණු කරන්න කියලා කියනවා එහෙනම් මම සංඛ්‍යා රේඛාවක් අඳිනවා මෙන්න සංඛ්‍යා රේඛාව මෙන්න සංඛ්‍යා රේඛාව හොඳටම බලන්න හොඳටම බලන්න පැහැදිලිද හරිද එහෙනම් මෙන්න සංඛ්‍යා රේඛාව හරිද මම මෙතන ඔන්න ඊහි සත්‍ය අපිට ඍණ දෙක ලකුණු කරන්න තියෙනවා මම එහෙනම් ඍණ 4 ඉතින් විතර පටන් ගන්නවා කමක් නැහැ ඍණ 4 ඍණ 3 Rina eka, mihini ane ane matna kam wedi wino, beno ni de, bindua, eka, deka, tuna, hatara, paha, haya, ati tua gi apa, ati, ehi nam, rina deka, mena lakum kar meli yewala kan, hani yedo mena meni yewala wakai dala wuro ne, wuro dala wuro ne, wuro dala wuro dila ne, mena lakum kar meli yewala kan. ඔන්න ලැබෙන්නේ ධන තුන ධන ලකුණු දෙකම කමක් නැහැ නෝ දෙකම කමක් ඔන්න ධන තේරුණා පැහැදිලිද ඊළඟට මම කියනවා ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නාංක දෙකේ කියනවා ඍණ 6 බිඳුව ධන තුන මොන බලන්න ඍණ 6 කමා බිඳුව කමා ධන තුන සංඛ්‍යා සංඛ්‍යා රේඛාවක රේඛාවක නිරූපණය කරන්න කොහොමද ප්‍රශ්නය නැලා උඹරන් ගුවත් තම සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කරන්න සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න එහෙනම් මෙන්න මෙහෙමයි මෙන්න සංඛ්‍යා රේඛාව බලාගෙන හොඳටම හොඳටම අහගන්න මම මේ සංඛ්‍යා රේඛාව කෙලින්ම නැති වුණාට ගණන් ගන්න එපා හොඳේ බලා සර්වදාය හරි පොදු භාවිතා කරලා කෙලින් ගන්න පැහැදිලි නේද එහෙම නේද එහෙනම් ඍණ 6 ලකුණු කරන්න ඕන මහතම පටන් ගන්නවා ඍණ 8 න් වගේ ගැටලුවක් නැහැ ඍණ 7 ඊළඟට ඍණ 6 ඊළඟට ඍණ 5 උදා ගන්නවා ඍණ 4 මෙහෙදී යන්නේ යන වටිනාකම් වැඩි වෙනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව බිඳුව පස්සේ ධන සංඛ්‍යා 1 2 3 4 5 6 ඒකේ තියෙන එහෙනම් මුලින්ම ඍණ 6 ලකුණු කරනවා හොඳටම බලා ගන්න. ඊට පස්සේ බිඳුව ලකුණු කරනවා මෙන්න බිඳුව. ඊට පස්සේ ධන තුන ලකුණු කරනවා. ඔන්න දරුවෝ. එහෙනම් සදිස සංඛ්‍යාවක් සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නේ ඔන්න ඔය ආකාරයට. දැන් හොඳටම තේරුණා නේද? පැහැදිලි නේද? පැහැදිලි නේද? ඒ වගේම පුතාලට පොඩි කතා ටිකක් කියලා දෙනවා.
කතා ටිකක් කියලා කියන්නේ මිනිස් සංඛ්‍යා කොහොම ඇයි මේ ධන දාන්නේ ඇයි ඍණ දාන්නේ සංඛ්‍යාවේ කාමද නිරූපණය කරන්නේ කොහොමද කියලා මම දැන් කියලා දුන්නා මෙන්න මෙහෙම මම කියනවා මේ වගේ සංඛ්‍යා රේඛාව මත ලක්ෂයක් මගින් නිරූපණය වෙන්නේ නිරූපණය කරන්නේ ඒ සංඛ්‍යාවේ විශාලත්වය මේ ලක්ෂයක් මගින් නිරූපණය කරන්නේ මේ 6 කියලා හිතන්න 6 නම් ඒ සංඛ්‍යාවේ විශාලත්වය 6යි විශාලත්වය 6යි සංඛ්‍යා රේඛාව මත දීලා දෙන සංඛ්‍යාවේ නිරූපණය කරන්නේ ඒ සංඛ්‍යාවේ විශාලත්වය විශාලත්වය ඒ කියන්නේ බිඳුව කියන දැන ඉඳලා තියෙන දුර බිඳුව කියන දැන ඉඳලා පිළි ලක්ෂයට සිට ඇති දුර බිඳුවේ ඉඳලා සංඛ්‍යාව දින ලක්ෂයට තියෙන දුර හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම ලියගන්නකෝ ලියගන්න කියනවා මේක අත බැලේ කොට කර ගන්නවා කියලා මෙන්න මෙහෙම ලියගන්න මෙලෙස සංඛ්‍යා රේඛාවක මෙලෙස සංඛ්‍යා රේඛාවක මෙලෙස සංඛ්‍යා රේඛාවක පිහිටි ලක්ෂ මගින් පිහිටි ලක්ෂයක් මගින් මෙලෙස සංඛ්‍යා රේඛාවක පිහිටි ලක්ෂයක් මගින් මෙලෙස සංඛ්‍යා රේඛාවක පිහිටි ලක්ෂයක් මගින් නිරූපණය කර ඇති නිරූපණය කර ඇති නිරූපණය කර ඇත්තේ එතන නිරූපණය කර ඇත්තේ එම සංඛ්‍යාවේ විශාලත්වයයි එම සංඛ්‍යාවේ විශාලත්වයයි එනම් සංඛ්‍යා රේඛාවේ බිඳුව පිහිටි ලක්ෂයේ සිට සංඛ්‍යා රේඛාවේ බිඳුව පිහිටි ලක්ෂයේ සිට එම ලක්ෂයට ඇති දුර වේ එම ලක්ෂයට ඇති දුර වේ එහෙනම් අපිට තියාගන්න ඕන තුන කියලා ගොම් බිඳුවේ ඉඳලා ඒකක තුනක් තියෙන මේ ප්‍රමාණ තුනක් තියෙන හරියට තුනක් තියෙන 6 කියලා ගොම් බිඳුවේ ඉඳලා 6ක් තියෙන එහෙනම් කොට කරගන්න තව කරක් කියන්නද මෙලෙස සංඛ්‍යා රේඛාවක පිහිටි ලක්ෂයක් මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාවක නිරූපණය කර ඇත්තේ සංඛ්‍යා රේඛාවක විශාලත්වයයි නිරූපණය කර ඇත්තේ සංඛ්‍යා රේඛාවක විශාලත්වයයි සංඛ්‍යාවේ විශාලත්වයයි මොකද මෙලෙස ලකුණු කරලා තියෙන සංඛ්‍යාව ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරලා තියෙන සංඛ්‍යාවේ සංඛ්‍යාවකින් වෙන්නන්නේ විශාලත්වය මම මතක තියාගන්න එන් බිඳුවේ ඉඳලා තියෙන දුර බිඳුවේ ඉඳලා තියෙන දුර ඒ වගේම දිශා බිඳුවේ ඉඳලා දකුණු පැත්තට ඔන්න තව කතාවක් කියනවා මේක ලියන්නකො තව කතාවක් කියන ඕන ලස්සන කතාවක් තවද තවද එම සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂය තවද එම සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂය බිඳුව පිහිටි ලක්ෂයේ සිට බිඳුව පිහිටි ලක්ෂයේ සිට බිඳුව තියෙන ලක්ෂයේ ඉඳලා බිඳු පිහිටි ලක්ෂයේ සිට ලක්ෂයේ සිට දකුණතින් හෝ වමතින් දකුණතින් හෝ වමතින් හෝ පිහිටීම අනුව එහි ලකුණ ධන හෝ ඍණ හෝ වේ එහි ලකුණ ධන හෝ ඍණ හෝ වේ ධන හෝ ඍණ හෝ වේ ඒක කොට කරන්න එපා මෙන්න මේක කොට කරන්න අපෝයන ඔන්න කොට කරන කතාවක් කියනවා සදිස සංඛ්‍යාවක ඉලක්කමෙන් සදිස සංඛ්‍යාවක
ඉලක්ක වේ. එහි විශාලත්වයද එහි විශාලත්වයද ධන හෝ ඍණ හෝ සලකුණේ ධන හෝ ඍණ හෝ සලකුණේ එහි දිශාවද දැක්වේ ධන හෝ ඍණ හෝ සලකුණේ එහි දිශාවද දැක්වේ එහි දිශාවද දැක්වේ මන් පාලියන සදිස සංඛ්‍යා සංසන්දණය සදිස සංඛ්‍යා සංසන්දණය මොන බලාද සදිස සංඛ්‍යා සංසන්දණය කරන්නේ කියලා දෙනවා සංසන්දණය කියලා කියන්නේ මොකද්ද සංඛ්‍යාවේ සංඛ්‍යාවල සංසන්දණය ගැන කතා කරොත් ඒ කියන්නේ විශාලත්වය විශාලත්වය ගැන කතා කරනවා කුඩා කවුද විශාල කවුද කියන ලියන්න හදන්නේ ඔන්න බලාද සදිස සංඛ්‍යා සංසන්දණය සදිස සදිස සංඛ්‍යා සංඛ්‍යා සංසන්දණය සංසන්දණය කියන්නේ සංසන්දණය සංඛ්‍යා රේඛාව මම අදින මෙන්න මෙහෙම ඔන්න බලා ගන්න සංඛ්‍යා රේඛාව හොඳට බලා ගන්න මෙතන මම බිඳුව ලියනවා බිඳුව 1 2 3 4 5 මෙවැතේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔය ආදී වශයෙන් මෙතන මතක තියාගන්න ඕන මේ පැත්තට යන්න යන්න වටිනාකම වැඩි වෙයි වටිනාකම වැඩි වෙයි මෙහෙට යන්න යන්න පැටවුනේ වටිනාකම අඩුවේ සංඛ්‍යාවේ කාම මෙතන යනකොට වටිනාකම වැඩි වෙනවා මේ මෙතන යනකොට වටිනාකම අඩු වෙනවා මේ ඍණ ඍණාගය මේ පැත්තේ ඍණාගය මේ පැත්තේ ඍණාගය ධනාගය ඔයාලා මතක තියාගන්න මේ ධන කියන්නේ අතේ තියෙන මුදලක් කියලා හිතන්න උදාහරණයක් විදිහට මෙහෙම එනවා උෂ්ණත්වය ගැන කතා කරමු ඔන්න උෂ්ණත්වයේ බිඳුව වන අවස්ථාව ජලය නම් මිදෙනවා උෂ්ණත්වයේ බිඳුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වගේ කියලා හිතන්න ඍණ 5ක් කියන තැන් දෙනවා ඔන්න ඍණ 5 ඍණ 20ක් තියෙන ස්ථානයක් තියෙනවා. එතකොට මෙතන අඩුම උෂ්ණත්වය මොන 20ද? ඍණ 20. අඩුම 20. වැඩිම උෂ්ණත්වය මොන මොකද්ද? ධන තියෙනවා. එහෙනම් ඍණ ලකුණ ලියනකොට අර සංඛ්‍යාවේ අගය වැඩි වෙන්න ඍණ නම් තියෙන වටිනාකම අඩු වෙනවා. දැන් මම කිව්වොත් මෙන්න මෙහෙම වාරට. ඍණ 8, ඍණ 2, ධන 5. බිඳුව ධන 2 ධන 4 ඍණ 10 මෙන්න මේ සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා කියනවා. ඔහොම හිතන්න. මේ සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා කියනවා. මම කිව්වා මෙතන කලින් සංඛ්‍යා රේඛාවක සංඛ්‍යාවෙන් මේ ඉලක්කම නිරූපණය වෙන්නේ ඒකේ විශාලත්වය. මේ ලකුණ කියලා කියන්නේ දිශාව. මොකද ඉලක්කම කියලා කියන්නේ විශාලත්වය ලකුණ කියලා කියන්නේ දිශාව බිඳුවෙන් දකුණු පැත්තේ තියෙන ධන සංඛ්‍යාව වම් පැත්තේ තියෙන ඍණ සංඛ්‍යාව එහෙනම් සංඛ්‍යා රේඛාවක ඕන තැනකින් පටන් ගත්තා දකුණු පැත්තට යන්න යන්න වටිනාකම වැඩි වෙනවා ඍණ 4ට වඩා වැඩි ඍණ 3 ඍණ 3ට වඩා වැඩි ඍණ 2 ඍණ 2ට වඩා වැඩි ඍණ 1 ඍණ 1ට වඩා වැඩි බිඳුව බිඳුවට වඩා ධන 1 වැඩි ධන 2ට වඩා ධන 4 වැඩි එහෙනම් නිකම්ම මොකද මේ සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියන්නේ නැහැ. ඒ කියන්නේ කුඩා මේක කෙනා කියද? එහෙනම් ඍණ 10. හැමෝටම තේරෙන්න ඕන. කුඩා මේක කෙනා ඍණ 10. ඊට පස්සේ ඍණ 8.
ඊට පස්සේ ඍණ 2 ඊට පස්සේ බිඳුව ඊට පස්සේ ධන 4 ඊට පස්සේ ධන 5 දැන් බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍ය සංඛ්‍යාව විශාලත්වය කියන කතාව. එහෙනම් ලකුණ ගැන කතා කරොත් මම ප්‍රශ්නයක් දෙනවා මෙන්න මෙහෙම පහත දැක්වෙන හිස්තැන් සඳහා පහත දැක්වෙන හිස්තැන් සඳහා හිස්තැන් සඳහා හිස්තැන් සඳහා මෙන්න මේ ලකුණ මෙයා හෝ මෙන්න මෙයා යොදන්න මොකද බලන්න යොදන්න කියලා කියනවා දරුවනේ කතාව මේකයි හොඳට බලා ගන්න පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංකයට ඍණ 3 හිස් තැනක් බිඳුව ප්‍රශ්නාංක 2 ඍණ 8 හිස් තැනක් බලන්න වෙන්නේ ඍණ 20 ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 3 හොඳටම ඍණ 5 හිස් තැනක් ධන 1 ඊළඟ කතාව ඍණ 8 හිස් තැනක් බිඳුව ඊළඟට ප්‍රශ්නාංක 5 ධන 4 හිස් තැනක් ඍණ 9 මේ සංකේතී අර්ථයේ පුතේ මේ පැත්ත විශාලයි මේ පැත්ත පොඩයි මේ සංකේතී විශාල මේ පැත්ත පොඩා මේ පැත්ත විශාල ඔය කට ඇල්ති පැත්ත විශාලයි විශාල පැත්ත විශාලයි එහෙනම් ඍණ 3ට වඩා රුපියල් 3ක් නැහැයි බිඳුව කියලා කියන්නේ නැහැ නෑ හැබැයි අතෙත් නැහැ එහෙම හිතන්න එහෙනම් ඇත්තටම බිඳුව හොදයි බිඳුවේ වටිනාකම වැඩි මෙතන ඍණාට මෙතන ඍණ 20 ගොඩ අඩුයි ඍණාට වඩා රුපියල් 20ක් නැහැ රුපියල් 8ක් නැහැ ඍණ කියන්නේ ණය කියලා හිතන්න ණය මොකටද එහෙනම් විශාල කවුද ඍණාට ඔයාලට පේනවා අනිවාර්යයෙන්ම මෙතන කවුද මෙයාට වඩා මෙයා විශාලයි කොච්චරද හිතන්න දැන් මෙතන නම් මෙතන මම 5 ලිව්වොත් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර මෙන්න මෙයාට වඩා මෙයා 6ක් විශාල වටිනාකම් වැඩි 6ක් මේ දෙන්න අතර පරතරය කොච්චරද මේ දෙන්න අතර පරතරය කොච්චරද 6යි ඒ කියන්නේ වෙන 5ට වඩා 6කින් වැඩි ධන එක වෙන 5ට වඩා 6කින් වැඩි ධන එක තේරුම් ගන්න ඊළඟ කතාව ඍණ 8 බිඳුව ඒ කියන්නේ ඍණ 8ට වඩා 8කින් වැඩි බිඳුව 8කින් වැඩි බිඳුව 8කින් වැඩි ගන්න එහෙම එක පාට දෙන්න නම් ඉතින් යන්නේපා කොහොම හරි බිඳුව වැඩි ධන 4 තමයි මෙතන වෙන්නේ ධන 4 තමයි මෙතන විශාල එහෙනම් ඒක තේරුණා මම උදාහරණ කියලා දෙනවා ඊට පස්සේ සත්‍ය සංඛ්‍යා එකතු කිරීම කියන මාතෘකාව ලස්සනටම අහගන්න සදිස සංඛ්‍යා එකතු කිරීම කියන මාතෘකාව කියලා දෙනවා සදිස සංඛ්‍යා එකතු කිරීම හොඳට සදිස සංඛ්‍යා එකතු කිරීම දවෝනි මම සදිස සංඛ්‍යා එකතු කිරීම කිරීම මුලින්ම කියලා දෙනවා ඕකයි සංඛ්‍යා රේඛාව භාවිත කරලා සදිස සංඛ්‍යා එකතු කරගන්න හොඳට බලන්න සංඛ්‍යා රේඛාව භාවිත කරලා සදිස සංඛ්‍යා එකතු කරගන්න විදිය සංඛ්‍යා රේඛාව භාවිත කර සදිස සංඛ්‍යා එකතු කිරීම එන මාතෘකාව ලියා ගන්න තවත් එකක් ඩොට් එකක් දාලා සංඛ්‍යා රේඛාව භාවිතා කොට භාවිතා
කොට සදිස සංඛ්‍යා සදිස සංඛ්‍යා එකතු කිරීම එකතු කිරීම හොඳම මාර්ගය සංඛ්‍යා රේඛාව භාවිත කරලා සදිස සංඛ්‍යා එකතු කරන්න කියන පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක එක හරි සරලයි ප්‍රශ්නාංක එක මම ප්‍රශ්නාංක එක විදිහට තෝරගන්නවා වල ගන්න කතාව ධන දෙකයි රුපියල් දෙකක් අතේ තියෙනවා එකතු කිරීම ධන තුනයි තවත් රුපියල් තුනක් තියෙනවා මගේ මේ වැදගත් සාක්කුවේ දෙකක් තියෙනවා මේ වැදගත් සාක්කුවේ රුපියල් තුනක් තියෙනවා දැන් ගන්න ඔයාල සාක්කු දෙකේ මේ එකතුව කීයද රුපියල් 5යි උත්තරේ 5 තමයි හැබැයි සංඛ්‍යා රේඛාව භාවිත කරලා මම මේ කියලා දෙන්න ආදර මගේ දරුවන්ට සංඛ්‍යා රේඛාව භාවිත කරලා ඔන්න සංඛ්‍යා රේඛාව ඔන්න සංඛ්‍යා රේඛාව චුට්ටක් වැඩයි වගේ එහෙමද නැනේද සංඛ්‍යා රේඛාව බලන්න එම අවුලක් තියෙනවද? හොඳට බලන්න. එහෙනම් මෙතන මම බිංදුව ලකුණු කරනවා. මෙතන 1 මෙතන 2 මෙයා 3 එකම පාරක් දෙන්න ඕනේ. මෙයා 4 5 6 7 ඔන්න මෙතන මොකද්ද? ඍණ 1 ඍණ 2 ඔන්න සංඛ්‍යා රේඛාව යනවා. Para sangkaya de calenda. Dana deka. Muli melakukan kara dana deka. Lakukan karna ini cuti, cuti, cuti lah. Dana deka lakukan. Gamana patahkan kata kata main itu. Dana deka. Ya orang lakukan kara. Dana deka ini adalah ikatu keran nenam, ikatu kiri mana dana disawat. Ikatu kiri mana නැන එකතු කරන්න තියෙන්නේ එකතු කරන්න නම් මතක තියාගන්න මෙතන එකතු කිරීම නම් තියෙන්නේ මෙතන එකතු කිරීම ලකුණ නම් මේ සංඛ්‍යාව මොන දිශාවද ඒ දිශාවමයි එහෙනම් මෙයා ධන 3 නම් ධන පැත්තට යනවා එකතු කිරීමේ හැටි තියෙන පැත්තටමයි යන්නේ එහෙනම් එකතු කිරීම නම් තියෙන්නේ තියෙන පැත්තටම 3ක් යනවා 1යි 2යි 3යි නතර වෙච්ච තැන තමයි පිළිතුර එහෙනම් උත්තරේ මොන 5යිද dana pahaya pilih dana pilih dana dana pahaya ini adalah prasnya mama tuh orang kan mau menemui lagi prasnya rina tuna rina tuna ekatu kirim dana ada mereka mama utre nikah kan yang gigi nama menemui yang mana mage laga mama naya rupiah tuna mama naya rupiah tuna mage laga tiga nama rupiah ada එකතු කරාම කියලා කියන්නේ මේ වැඩේ තුල සමතේකටපත් කරා. ඒ කියන්නේ මම ණය රුපියල් 3ක් රුපියල් 8ක් තියෙනවා. මම ණය බේරුවම මම ණය බේරුවම මගේ ළඟ තියෙනවා නේද තව පහක්. මගේ ළඟ තියෙනවා නේද තව පහක්. තේරුම් ගන්න. ඔව්. එහෙනම් උත්තරේ ධන 5යි නේද? උත්තරේ ධන 5යි. අපි සංඛ්‍යා රේඛාව භාවිත කරලා බලමු. සංඛ්‍යා රේඛාව භාවිත කරලා බලමු. ඔන්න සංඛ්‍යා රේඛාව මොකද? ඔන්න සංඛ්‍යා රේඛාව මොකද? එතකොට මෙන්න සංඛ්‍යා රේඛාව ඇඳලා මම පටන් ගන්නවා කීයද? ඇත්තම ඍණ තුනෙන් තමයි ගන්න පටන් ගන්නවා. ඍණ තුනේ පටන් ගන්න හිතේ තියාගන්න ඕනේ පොඩක්. ධන පැත්තට තමයි යන්න ඕනේ. ධන පැත්තට යනවා නම් ඍණ තුන තුනක් ඇති මෙයන්නේ. අමමර ඉඳ පහින් ඉඳලා පටන් ගන්නවා සංඛ්‍යා රේඛාව අඳින්න පටන් ගන්න ඕනේ. හිතේ කතා ගොඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගාන දැක්කම සංඛ්‍යා රේඛාව හිතේ වැවෙන්න ඕනේ. යන්නේ මෙහෙම, එන්නේ මෙහෙම කියලා. ඒකට ඉතින් ගණන් හදලා ලොකු පළතුරක් තියෙන්න ඕනේ. මම ඉල්ලන්නේ මේ තමයි ගණිතය කියලා කියන්නේ විෂය ධාරාවේ තියෙන සියලුම විෂයන්ගේ මඟ පෙන්වන්නා මඟ පෙන්වන්නා ගණිතය හොඳට පුළුවන් දරුවෙක් අනිවාර්යයෙන්ම අනිත් විෂයන් වලට දක්ෂ වෙනවා ඒ විෂයන් වලට දක්ෂ වෙන නම් ගණිතේ හැසිරෙන්න ඕනේ ගණිතය තමයි ඔළුව හදන විෂය එහෙනම් ඔයාල මතක තියාගන්න ඕන නම් වැඩිපුර ගණන් නැතුව ගොඩක් විෂයන් පහසු වෙනවා ඒක හන්දා අනිවාර්යයෙන්ම ගණිතයට හැම දවසෙම වෙලාවක් වෙන් කරගන්න ඕනේ. එහෙනම් ඊළඟ කතාව. 1 2 3 4 5 6
හත මොකද එහෙනම් මොකද සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සත්‍ය සංඛ්‍යා එකතු කිරීම එහෙනම් දෙවන ප්‍රශ්නේ තේරුණා තුන්වෙනි ප්‍රශ්නේ මම කියලා දෙනවා හොඳට අහගන්න ප්‍රශ්න අංක 3 ඍණ 3 එකතු කිරීම ඍණ 4 ප්‍රශ්න අංක 3 ඍණ 3 එකතු කිරීම ඍණ 4 නිකන් හිතුවොත් ඔයාලා ප්‍රායෝගිකව ඉඳන් යොටා හිතුවොත් මෙන්න මෙයි ඍණ 3යි ඍණ 4යි රුපියල් 3ක් ණය වෙනවා ආපහු රුපියල් 4ක් ණය වෙනවා ඔක්කොම ණය දෙකම ණය එක වගේ නෑ එක පිරුණ ණය ණය එතකොට ඔක්කොම 7ක් ණයයි ඇත්තටම උත්තරේ ඉන්නවනේ ඍණ 4 අපි බලමු එහෙනම් මම බිඳුව වල මේ හරියට කියනවා බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඔය ආදි වශයෙන් මේ වැදගත් තියෙනවා මේ වැදගත් 1 2 3 4 වගේ තියෙනවා ඔන්න මුලින්ම ඍණ 3 මෙන්න ඍණ 3 එකතු කිරීම ඍණ 4 නම් ඒ දිශාවටම යන්නේ ඇයි එකතු කරන්න දෙන්නේ එකතු කරන්න තියෙන දිශාවටම තමයි යන්නේ ඍණ කියන්නේ වම් පැත්තට ඍණ පැත්තට කීයද 4ක් 1යි 2යි 3යි 4යි එහෙනම් එකතු කිරීම නම් තියෙන විදිය තමයි කරන්නේ නතර වුණේ 7 දී එහෙනම් උත්තරය ඍණ 7යි උත්තරය ඍණ 7යි පැහැදිලිද පැහැදිලිද වැඩක් නේ ප්‍රශ්නාංක 4 හොඳට බලන්න ප්‍රශ්නාංක 4 සංඛ්‍යා රේඛාව භාවිතා කරලා සදිස සංඛ්‍යා එකතු කිරීම සංඛ්‍යා රේඛාව භාවිතා කරලා සදිස සංඛ්‍යා එකතු කිරීම ප්‍රශ්නාංක 4 මම තෝරගන්න ඔබට මේ වගේ කියන එකතු කිරීම ඍණ 4 ඔයාලා උත්තරේ පේනවා පේන්නේ කොහොමද උත්තරේ පේනවා පේන්නේ කොහොමද පේන්නේ රුපියල් 5ක් අතේ දිනවා රුපියල් 7ක් ණය ණය බේරුවම වැඩිපුර ණයනේ තියෙන්නේ වැඩිපුර තියෙන එක තමයි උත්තරේ වෙන්නේ එහෙනම් ණය වෙනස් දෙන්නේ එකතු කරනකොට වෙනස් දෙන්නේ එකතු කරනකොට වැඩි පදේ ලකුණ තමයි එන්නේ වැඩිපුර තියෙන්නේ නහඳ උත්තරෙන් නෙරිණ වැඩි එකකින් අඩු එක අඩු කරනවා ඒ කියන්නේ 7ෙන් 7ෙන් 5ක් අඩු වෙනවා ඒ කියන්නේ උත්තරේ 2යි මොන 2යි ඍණ 2යි වෙනස් නම් වෙනස ලකුණ වෙනස් නම් සදිස සංඛ්‍යා එකතු කරනකොට ගන්න වෙනස ලකුණ වෙනස් නම් අඩු කරනවා ලකුණ එක වගේ නම් එකතු කරනවා දැක්කද මෙයා ඍණ 3යි මෙයා ඍණ 4යි දෙන්න එකතු කරනවා ඍණ 4යි හැබැයි මෙයා ධන 5යි මෙයා ඍණ 4යි වැඩිපුර තියෙන ඍණ හන්ද උත්තරේ ඍණෙන්න ඕනේ 7ෙන් 5ක් අඩු කරනවා එහෙනම් උත්තරේ ඍණ 2යි ඉන්න ඕනේ සංඛ්‍යා රේඛාව භාවිතයෙන් කොහොමද කරන්නේ ධන 5 අපි එහෙනම් 5ෙන් පටන් ගන්න ඕනේ අපි පේනවනේ හැබැයි යන්නේ ඍණ පැත්තට යන්නේ ඍණ පැත්තට හන්ද මෙතනින් පටන් ගත්තා ප්‍රශ්නයක් නැහැ හිතේ තියෙන උනේ කතාව කතාව හිතේ තියෙනකොට වැඩේ ලේසි වෙනවා 4 ඔන්නේ අඩු වෙනවා 3 ඊට පස්සේ 2 ඊට පස්සේ 1 ඊට පස්සේ බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඔය ආදි වශයෙන් උමෙන් ඔච්චර අවශ්‍යත් නැහැ ඔන්න මලිය එහෙනම් ධන පහ පහේ ඉඳලා එකතු කරන්න නම් තියෙන්නේ තියෙන පැත්තටම තියෙන පැත්ත මොකද්ද අවශ්‍ය පැත්ත මොකද්ද හතක් යන්නේ කොයි පැත්තටද ඍණ පැත්තට එහෙනම් පහේ ඉඳලා වම් පැත්තට ඍණ පැත්තට හතක් යනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මෙන්න මෙතන නතර වෙන්නේ එහෙනම් උත්තරය මොන දෙකයිද ඍණ දෙක උත්තරේ ඍණ දෙක ඔන්න පිළිතුරු මම පස්සේ ප්‍රශ්නෙට යනවා පස්සේ ප්‍රශ්නෙට යනවා ප්‍රශ්නාංක පහ ඍණ 6 sorry ඔව් ඍණ 6 තමයි ඍණ 6 එකතු කිරීම ධන 4 ඔන්න
Rina tunai dasama hatai paha. Rina tunai dasama hatai paha. Ikatu kirima. Rina tunai dasama hatai paha. Ikatu kirima. Rina pahai dasama paha. Prasna angka ada. Prasna angka ada. Rina ekolahai dasama paha. Ikatu kirima. Rina Sabitana ekola hari dasamuka. Onna bala. Mereka. Metana uttre liye na bol. Hagan magda boli. Uttre na hagan. Metana uttre liye na bol. Walra bena. Rina tunai dana hatarai dasamukai. Manko venas nam. Eka duinne. Venas nam venas. Rupiya tunak nayai. Hatarak ati dino. Nena vedipura diyenne. Dana. Wedi pura tiada dana, hati wedi pura tiada na, naik beru hati itu beru ni, utterin orang dana. Meyakin meyakin kerana benasna, lapunya benasna, benasa gani. Lapunya benasna, benasa gani. Eh na, meten utterin dana ikai, dana ikai. Utterin dana ikai. Hebat rupiah hatak naik bela, rupiah dahayak naik bela. Oh kau naik, ikaw lagi. Rina agi ikatan, rina agi ikat dua orang dia. Utterin orang dia na. Dahatai, utterin orang ini, dahatai, utterin orang pahli orang ini, dahatai kira. Enam ilang prasne. Rina haya, ikatu kiri ma dana pa. Rina haya ikatu kiri ma dana pa. Wedi pura tiennya rina, enam utterin orang rina. Hai, paha adu bina, utterin ya. Hai paha adu bina utterin ya, ikai. Mana ikai ya? Rina ikai. Penas. Mian dana agia, rupiah dolah katih dina, wisak naik lagi una, naik beri nama. Hebat tawat, rupiah atak naik, tawat rupiah atak naik. Muka dekaran beri pada lapunan, pada dekai minusan. Beri pada lapunan, ikaw agi nama, pada dekai itu beri nama. Rina agia, rina agi katih itu beram, utteri rina agia. Hebat rina agi, kui dana agi, kui itu tu beram. Rina agi, kui dana agi, kui itu tu beram. Kuter. Rina agi, kui dana agai itu yang kita tukar kepada wedi pura tiennya rina nama utteri rina berapa wedi pura kira kira memang memikirkan kami misalnya tiennya waktu sanksi apa agai itu bisa nih betul tu lah bisa wedi nih hebat rina enak wedi pura tiennya kita tukar utteri rina wedi yang kita ambil kado tu bisa setiap kali rina kita tukar mau rupiah kayak naya itu kak naya atau naya kok mana ya dasih enak betul barang wedi pura tiennya rina wedi tu. Enam utara ini non rina. Eko lahin, nadi berma hayai dasama paha. Enam dasama stane liaga non eko lah kira kira eko lah dasama paha. Dasama itu tukar nol adu nol dasama stane samaan ini liaga non. Metal dasama stane kap kerwin liaga tu eko lah kira kira eko lah dasama bintu. Metal hayai dasama paha adu nol. Dahayin paha adu berama bahay. Metal dahayin ini dahayin hayak adu berama hatarai. Enam utara ya. Hatarai dasama pahai, hatarai dasama pahai, hatarai dasama pahai. Rina, ekane, medina rina, enak itu tu kerana, muka tu, tunai dasama hatai pahat, ikut tu kerana, pahai dasama pahak, ikan pahai bintu, dasama setan zaman itu dia ker, pahai, dolahin dekikat kiri, nawai, meka meka, tapi kita nawai kan nawai. Enam utara rina, deh nama rina. Handa utara rina. Namanya ini dasama dekai pahai. Utara rina namanya ini dasama dekai pahai. Betul utara mana? Rina ikolah hai dasama pahat. Dana ikolah hai dasama pahai. Kita tukar note kaya beliannya. Aduh ini macam beliannya. Eh rupiah ikolah hai panahak naya. Ikolah hai panahak ati dino. Naya beru aman. Naya ne, ati ne. Iki ane wadina kamak ne. Wadina kamak ne kene. Ika handa wadina api bawa kita kerana kau tu sunni. Wajinah kawak nahi kira, prakash kira nabi bawa kita kerana sanksi dia kau tu, bintu, bintu, enam, putar note kita dino itu ikanan, ada, ikanan kita kami mahadhan none, sadis sanksi, pada ni kau tu sah, mangkuk sadis sanksi video tu nak kita saman ni dah, sadis sanksi apa ada, video tu nak, makin tamai putar tu pada mana, mangkukan mana, enam pada ni video itu ni. मैं वीडियो के पास से संख्या देख अटैच नहीं है संख्या देख के ना वीडियो का
balan. Mereka mau terus balan. Satu sahaja, dekat kita video ini balan. Enam apa itu? Butuh sarannya, teruskan sarannya. Ini bagaimana? Mee, amar kali ni lagi ni hidup dia tu dia tiro, hidup dia ni. Api upari mau sahkan ni, siapa mau bishian mana? Ani mar ni, siapa mau bishian? Obatnya. Mee bagaimana? Hema, ekak tiak mana? Hema bishie ekak mana? Hema ekak tiak mana? Video bagaimana? Labadi la, obatnya. Rata di mana? Mee, ayahapat kali. Obatnya ayahapat agno bidna. Obi adhyapat ni lebada agno bidna. Obi anak dia. Surakshita karanna oba me loge kohi hari lassanata jeevath wenna udaw karana ekai me karanne ena samagamu ayubowan budhu saranaya.